හොඳයි දෙවිපුතේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලම එකතු වෙලා ඉන්නේ හිතදන සිංහල පන්තියේ YouTube channel එකත් එක්ක පුතේ මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සාමාන්‍ය පෙළ සාහිත්‍ය සංග්‍රහය පොතේ සාමාන්‍ය පෙළ සාහිත්‍ය සංග්‍රහය පොතේ 10 ශ්‍රේණියට අදාළ පාඩම් 7න් 10 ශ්‍රේණියට අදාළ පාඩම් 7න් දෙවිපුතේ පළවෙනි පාඩම තමයි මොකක්ද පුතේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම සතර කම්මන්ත්‍රණය පුතේ සතර කියලා කියන්නේ ළමයි හතරයි කන් කියන එක ඔයාලා දන්නවා මන්ත්‍රණය කියලා කියන්නේ දෙවිපුතේ කතාබහ හරි එහෙනම් පුතේ සතර කම්මන්ත්‍රණය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇතිවන රහස් කතාබහ එතකොට ළමයි මේ පාඩම දැන් මේ වෙනකොට ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ ඔයාලට පාසලේ මේ පාඩම මේ වෙනකොට දෙවිපුතේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ කියවලා තියෙන්නේ එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි පුතේ මේ රහස් කතා බහ ඇති වෙන්නේ ළමයි කවුරු කවුද කවුරු කවුරුද මේ රහස් කතා බහ සිද්ධ කරන්නේ ඔව් පුතේ උත්තර පංචාල නුවර චූලණී බ්‍රහ්මදත්ත රජතුමා සහ ඔහුගේ පුරෝහිත පුතේ කවුද කේවට්ට බමුණා මෙන්න මේ දෙදෙනා අතර තමයි පුතේ මේ කතා බහ සිද්ධ වෙන්නේ මේ කතා බහ සිද්ධ වෙන්නේ හරි එහෙමනම් අපි වළමු ළමයි මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම හරි ඒ කතා බහ සිද්ධ වෙන නිසා තමයි පුතේ මේ කොටසට සතර කම්මන්ත්‍රණය කියලා කියන්නේ රහස් කතා බහක් සිද්ධ වෙන නිසා වේ. හරි. එතකොට අපි බලමු පුතේ මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩමෙන් 10 ශ්‍රේණිය පාඩමෙන් ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගෙදී ඔයාලගේ වාර විභාගෙදී පුතේ ඔයාලගෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න මොනවද කියලා. මොනවද අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න? මොන වගේ ප්‍රශ්නද ඔයාලගෙන් අහන්න පුළුවන්? හරි. පුතේ මේ සතර කම්මන්ත්‍රණය පාඩම පුතේ තියෙන්නේ උම්මග්ග ජාතක මේක ඇවිල්ලා පුතේ ජාතක කතාවක්නේ ජාතක කතාවක කොටසක්නේ එතකොට මේ කොටස තමයි මොකද්ද මේ කොටස අයත් වෙන ජාතකය තමයි පුතේ මොකද්ද ජාතකයේ උම්මග්ග ජාතක පුතේ මේ උම්මග්ග ජාතකයේ අන්තර්ගත වෙන්නේ කොහෙද පුතේ තියෙන්නේ 550 ජාතක පොතේ 550 ජාතක පොතේ තමයි ළමයි මොකද්ද තියෙන්නේ උම්මග්ග ජාතකයේ තියෙන්නේ එතකොට උම්මග්ග ජාතකයේ තමයි පුතේ තියෙන්නේ මොකද්ද සතර කම්මන්ත්‍රණය තියෙන්නේ සතර කම්මන්ත්‍රණය තියෙන්නේ හරි එහෙනම් දුවේ පුතේ ඔයා දැනගන්න ඕනේ ළමයි මේ 550 ජාතක පොත මුල් කරගෙන අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? ඊළඟට දුවේ පුතේ මේ උම්මග්ග ජාතකයේ මුල් කරගෙන අපෙන් විභාගෙදී අහන්න පුළුවන් අතිශය බහුතරය අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? අහන්න පුළුවන් ප්‍රශ්න අපෙන් මොනවද? පහුගිය ප්‍රශ්න පත්‍රවල අපෙන් මොන වගේ ප්‍රශ්න දහලා තියෙන්නේ? එතකොට පුතේ ඔයා ඒවට පිළිතුරු දැනගන්න ඕනේ. හරි පැහැදිලි නේද? එතකොට සර් අද පුතේ මේ සතර කම්මන්ත්‍රණය පාඩමින් ඔයාගෙන් විභාගෙදී අහන්න පුළුවන් පුතේ සියලුම ප්‍රශ්න වලට අතිශය බහුතර ප්‍රශ්න වලට දුවේ පුතේ සර් අද පිළිතුරු දෙනවා. හරි ඉතින් ඒ නිසා මම හිතනවා ඔයාලට මේ වීඩියෝ දුවේ පුතේ ඉතාමත්ම වැදගත් පොලයක් පෑනක් අරගන්න අරගෙන මේ ටික සටහන් කරගන්න සටහන් කරගෙන දුවේ පුතේ නැවත නැවත බලන්න නැවත නැවත බලන්න. එහෙම නැත්නම් මේ වීඩියෝව ඔගලන්ට පුළුවන් දුවේ පුතේ නැවත නැවත බලන්න පුළුවන්. බලලා සර් මේ කතා කරන කරුණු ටික දුවේ පුතේ ඔළුවටම දාගන්න. ඔළුවටම දාගන්න. හරි. අපි බලමු. පුතේ 550 ජාතක පොත. 550 ජාතක පොත. පුතේ 550 ජාතක පොත රචනා වෙන යුගය මොකක්ද? ලියාගන්න පුතේ කුරුණෑගල යුගය. කුරුණෑගල යුගය. 550 ජාතක පොත රචනා වෙන යුගය තමයි පුතේ කුරුණෑගල යුගය. ඔව්. මේකේ කතා වස්තු කීයද? කතා වස්තු 547යි ලියාගන්න පුතේ කතා වස්තු 547යි ඇයි එහෙනම් මේකට 550 ජාතක පොත කියලා කියන්නේ පුතේ ඒ අර ආසන්න සංඛ්‍යාවට වටයලා පුතේ අරන් තියෙන්නේ හොඳද ඔව් මේකේ 550ක් නෑ කතා වස්තු තියෙන්නේ 547යි කතා වස්තු 547යි එතකොට පුතේ හැබැයි නම තියලා තියෙනවා 550 ජාතක පොත කියලා නම තියලා තියෙනවා හරි පුතේ මේ ජාතක පොතේ කතෘ කවුද ඒක කතෘද මේක. ඒ කියන්නේ එක්කෙනයිද ලියලා තියෙන්නේ? නැහැ ළමයි නැහැ. පුතේ කතා පුතේ කතා වස්තු 547ක් පුතේ එක්කෙනට ලියන්න බෑ. එහෙනම් පුතේ මේක ඇවිල්ලා බහු කතෘ මණ්ඩලයක්. ඒ කියන්නේ පුතේ රචකයෝ ගොඩක් ඉන්නවා. ඔව් බහු කතෘ මණ්ඩලයක් තමයි පුතේ ලියලා තින්නේ මොකක්ද 550 ජාතක පොත. හරි. පුතේ 550 ජාතක පොතට පුතේ මොකක්ද මූලාශ්‍රය වුනේ? මොකක් මුල් කරගෙනද මොකක් බලාගෙනද පුතේ මේක ලියලා තියෙන්නේ? මොකක් බලාගෙනද? පාලි ජාතකට්ට කතාව බලාගෙන. පාලි ජාතකට්ට කතාව මූලාශ්‍ර කරගෙන තමයි දුවේ පුතේ මොකක්ද කරලා තියෙන්නේ? සිංහල 550 ජාතක පොත ලියලා තියෙන්නේ.
හරි. පුතේ මෙතන නැති තව වැඩිපුර කරුණක් කියන්නයි ඉස්සෙල්ලා යන්නේ. පුතේ මූලාශ්‍ර කෘතිය ඇවිල්ලා පාලි ජාතක කට්ට කතාවනේ. නේද? මූලාශ්‍ර කෘතිය දුවේ පුතේ පාලි ජාතක කට්ට කතාව. ළමයි මේ පාලි ජාතක කට්ට කතාව කවුද පුතේ ලියුවේ? මොන හාමුදුරුවෝද? මොන ഘോഷද? බුද්ධ ഘോഷ හාමුදුරුවෝ. ඔළුවටම දාගන්න පුතේ. බුද්ධ ഘോഷ හාමුදුරුවෝ. ආ මොන යුගයේද? මේ පාලි ජාතක කට්ට කතාව පුතේ රචනා වෙන්නේ මොන යුගයේද? අනුරාධපුර යුගයේ. එතකොට අනුරාධපුර යුගයේ රචනා වෙච්ච පාලි ජාතක කට්ට කතාව මූලාශ්‍ර කරගෙන තමයි දුවේ පුතේ කුරුණෑගල යුගයේදී මොකක්ද රචනා වෙන්නේ? 550 ජාතක පොත රචනා වෙන්නේ. පැහැදිලි නේද ළමයි? හරි. අයිලාට පුතේ බලමු අපි. කවුද පුතේ ආරාධනාව කරන්නේ? මොකටද? 550 ජාතක පොත රචනා කරන්න කවුද ආරාධනා කරන්නේ? මොන ඇමති දුවේ පුතේ? පරාක්‍රම ඇමති. ලියා ගන්න පුතේ. පරාක්‍රම ඇමති. පරාක්‍රම ඇමති. කවුද පුතේ අනුග්‍රහය දෙන්නේ? මේකට කවුද රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ? කවුද දුවේ පුතේ? ඔව් හතරවන පරාක්‍රමබාහු රජතුමා. ලියා ගන්න ළමයි. හතරවන පරාක්‍රමබාහු රජතුමා. අර පරාක්‍රම ඇමති කියන එකෙම පුතේ මතක තියා ගන්න පුළුවන්. හරි? හතරවන පරාක්‍රමබාහු රජතුමා. පරාක්‍රමබාහු රජතුමා. පුතේ කවුද පුතේ එතකොට මේකට සහය දෙන්නේ? සහය දෙන්නේ කවුද? ඔව් මේක රචනා කරන්න කවුද සහය දෙන්නේ? පුතේ වීරසිංහ පතිරාජ කියන ඇමති. ලියා ගන්න ළමයි. වීරසිංහ පතිරාජ කියන ඇමති තමයි දුවේ පුතේ සහය දෙන්නේ. ලියා ගන්න. වීරසිංහ පතිරාජ. හරි. මොකක්ද පුතේ මේ 550 ජාතක පුතේ ආකෘතිය? මොකක්ද ආකෘතිය? පුතේ මූලිකාංග 3යි. මූලිකාංග 3ක් තියනවා ළමයි. මූලිකාංග 3යි. මොකක්ද මූලිකාංග 3? වර්තමාන කතාව, අතීත කතාව සහ සමෝදානය. ලියා ගන්න ළමයි. වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය. හරි? පුතේ වර්තමාන කතාවේ තියෙන චරිතයි අතීත කතාවේ තියෙන චරිතයි පුතේ එකිනෙක ගලපනවා. අපි කියනවා ළමයි పూర్ව අපර සංදි ගලපනවා කියලා. ඒක තමයි පුතේ සමෝදානය කියන කොටසදී වෙන්නේ. හරි? පැහැදිලි නේද? හරි. ඊළඟට පුතේ මොකක්ද? ආරම්භක ජාතකය මොකක්ද? මේ 550 ජාතක පොතේ ජාතක කතා 547ක් තියෙනවායි කිව්වා. ඔය 547න් දුවේ පුතේ ආරම්භක ජාතකය මොකක්ද? මොකක්ද ආරම්භක ජාතකය? අපන්නක ජාතකය. ලියා ගන්න ළමයි. අපන්නක ජාතකය. හරි. අවසාන ජාතකය. ලියා ගන්න. විස්සන්තර ජාතකය. අපන්නක ජාතකය, විස්සන්තර ජාතකය. අවසාන ජාතකය තමයි විස්සන්තර ජාතකය. ආ ගෞරවණීය නාමය මොකක්ද? ඔව් මේ පොතට කියපු ගෞරවණීය නාමය මොකද්ද පුතේ? ලියා ගන්න පුතේ 550 ජාතක පොත් වහන්සේ කියලා කියලා තියෙනවා ළමයි. වහන්සේ කියන කෑල්ල. වහන්සේ. දැන් අපි දන්නවනේ දලදා වහන්සේ, බෝධීන් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ. හරි? ඒ වගේ පුතේ ගෞරවාර්ථ පදයක් දාලා වහන්සේ කියන ගෞරවාර්ථ පදය දාලා පුතේ හඳුන්වනවා මොකක්ද? 550 ජාතක පොත් වහන්සේ කියලා හඳුන්වනවා. හරි. ඊළඟට පුතේ ජාතක කියන එකේ අදහස මොකක්ද? පුතේ ජාතකය, ජාතකය, ජාතක මොකද්ද? උපත හේවත් පෙර සිරිත. ලියා ගන්න පුතේ. උපත හේවත් පෙර සිරිත තමයි මොකක්ද? ජාතක කියන එකේ අදහස. ජාතක කියන එකේ අදහස ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර විසු කඳපිලිවෙත. එමු නැත්තම් බෝධිසත්වයන් වහන්සේගේ ජාතකයන්, උප්පත්ති භවයන් පිළිබඳව තමයි පුතේ මේ ජාතක පොතේ අන්තර්ගත වෙන්නේ. එහෙනම් ජාතක කියලා කියන්නේ උපත හේවත් පෙරවිසු කඳපිලිවෙත. පැහැදිලි නේද? හරි. ඊළඟ පුතේ මොනවද ප්‍රයෝජන? මේ ජාතක පොත පුතේ කියෙව්වහම මේක ශ්‍රවණය කළාම මේක පරිශීලනය කරාම අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? මොනවද ලැබෙන ප්‍රයෝජන? පුතේ අපේ ප්‍රඥාව තීව්‍ර කරගන්න පුළුවන්. අපේ නුවණ වැඩි කරගන්න පුළුවන්. ඕ ඊළඟට පුතේ අපේ චරිතය. චරිතේ පුතේ අපිට හදා ගන්න පුළුවන්. අපි කියනවා සුචරිතවත් කරගන්න පුළුවන් කියලා. සුචරිතවත් කරගන්න පුළුවන්. ලියා ගන්න ළමයි. හරි? පැහැදිලි නේද? හරි. ඔය පුතේ සර් කතා කරේ 550 ජාතක පොතෙන් විභාගෙදි ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. හරි? මේ දක්වා අහලා තියෙන ප්‍රශ්න. හරි? එතකොට පුතේ අපි ඊළඟට යනවා මොකක්ද? උම්මග්ග ජාතකය. මේ පාඩමේම තමයි. හරි? මේ පාඩමේම මේ උම්මග්ග ජාතකය කියන කරුණ මුල් කරගෙන ඒ හරහා අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද? අපි බලමු. හරි. පුතේ මේ උම්මග්ග ජාතකයේ කියන වෙනත් නම් මොනවද? මොනවද කියන වෙනත් නම්? පුතේ මේකට කියනවා පුතේ මහෝෂද ජාතකය කියලා කියනවා. ලියා ගන්න ළම. මහෝෂද පඬිතුමානි ඉන්නවනේ. නේද? ප්‍රධාන චරිතයේ මහෝෂද පඬිතුමානි. ඒ නිසා පුතේ මේකට කියනවා මහෝෂද ජාතකය කියලා. ලියා ගන්න පුතේ මහෝෂද ජාතකය. ඊළඟට පුතේ ආයේ කියනවා
महा उम्मग्ग जातके කියලා කියනවා උම්මග්ග ජාතකයට ඉස්සරහට මහා කියලා කැලලක් දානවා ඒකට හේතුව පුතේ ඔයාලට පස්සේ පැහැදිලි වෙනවා එයි මහා කියලා කියන්නේ කියලා හරි මහා උම්මග්ග ජාතකය ලියාගන්න පුතේ හරි ඊළඟට පුතේ මේ උම්මග්ග ජාතකය මේ උම්මග්ග කියන වචනයෙන් හැඳින්වීමට හේතු මෙලෙස හැඳින්වීමට මොකක්ද හේතුව පුතේ උමගේ කතාව ලියාගන්න උමගේ කතාව අන්තර්ගත වෙලා තියෙන නිසා එහෙම නැත්නම් උමගේ කතාව අන්තර්ගතව ඇති බැවින් කියලා ලියාගන්න හරි එනිසා තමයි පුතේ උම්මග්ග ජාතකය කියලා නම දීලා තියෙන්නේ. ආ මේ උම්මග්ග ජාතකයෙන් ප්‍රකට වන බෝධිසත්වයන් වහන්සේගේ ගුණ මොනවාද? පුතේ අපි දන්නවනේ ජාතක කතාවල පුතේ මේ 550 ජාතක පොතේ ළමයි බෝධිසත්වයන් වහන්සේගේ විවිධ ගුණ ඉස්මතු වෙනවා. විවිධ ගුණ ඉස්මතු වෙනවා. මොන වගේ ගුණද? බුදුරජාණන් වහන්සේගේ වීර්ය පාරමිතාව ඉස්මතු වෙනවා. හරි. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයන් වහන්සේගේ දාන පාරමිතාව මේ මේ පුතේ ප්‍රකට වෙනවා හරි සීල පාරමිතාව ප්‍රකට වෙනවා හරි දර පුතේ ඔය වගේ පාරමිතා තියෙනවා ඒ අතර මේ උම්මග්ග ජාතකයෙන් ප්‍රකට වෙන බෝධිසත්වයන් වහන්සේගේ ගුණය මොකක් මොන පාරමිතාව ලියා ගන්න පුතේ ප්‍රඥා පාරමිතාව ලියා ගන්න ළමයි ප්‍රඥා පාරමිතාව හරි පුතේ මේ උම්මග්ග ජාතකයට මේ උම්මග්ග ජාතකයේ මේ උම්මග්ග කියන වචනයට මොනවද පුතේ තව දීලා තියෙන අන්වර්තනාම මොන වගේ අන්වර්තනාමද තව මේකට කියන වෙනස්ම විදිහේ නම් මොනවද තව ආදේශක නාමයන් මොනවද මේකට කියලා තියෙන පුතේ උම්මග්ග කියන වචනයට පුතේ පාවිච්චි වෙනවා නුවණ කියන වචනේ පාවිච්චි වෙනවා ලියා ගන්න නුවණ ආයි පුතේ කියනවා උපානැන කියන වචනයක් පාවිච්චි වෙනවා උපානැන ලියා ගන්න පුතේ නැන කියනකොට මූර්ධජ නයන්න දෙවෙනි නයන්න ඇවිල්ලා මූර්ධජ නයන්න හරි උපානැන කියන වචනය පාවිච්චි වෙනවා හරි ආයලන පුතේ මොකක්ද මේකේ වස්තු විශේෂය වස්තු විශේෂය මොකක් මේ උම්මග්ග ජාතකයෙන් ප්‍රකට වෙන වස්තු විශේෂය මොකක්ද පුතේ උමගක් කැණීම හරහා උමගක් කැණීම හරහා උමගක් යට මාර්ගයක් කැණීම හරහා මහෝෂධ පඬිතුමාගේ නුවණ විදහා දැක්වීම ලියා ගන්න පුතේ උමගක් කැණීම හරහා උමම් මාර්ගයක් යට මාර්ගයක් ඈ උමගක් හරහා මාර්ගයක් කැණීම හරහා මොකද පුතේ කරන්නේ මහෝෂධ පඬිතුමාගේ නුවණ පුතේ ප්‍රකට කරනවා ඒක තමයි පුතේ මහෝෂධ පඬිතුමාගේ ප්‍රඥාව විදහා දැක්වීම තමයි පුතේ වස්තු විශේෂ බවට පත් වෙන්නේ හරි ඊළඟට පුතේ මොකක්ද විශේෂතා මොනවද විශේෂතා උම්මග්ග ජාතකයේ තියෙන විශේෂතා මොනවද පුතේ උම්මග්ග ජාතකය කියලා කියන්නේ මේ 550 ජාතක පොතේ තියෙන ජාතක කතා 547න් දුවේ පුතේ දීර්ඝතම ජාතකය දීර්ඝතම ජාතකය ඒ නිසා තමයි මේකට කියන්නේ මොකක්ද වෙනත් නම් වල මහා උම්මග්ග ජාතකය කියලා කියන්නේ පුතේ ඒ හිඳ මේක තමයි දීර්ඝතම ජාතකය හරි ලියා ගන්න පුතේ විශේෂතා දීර්ඝතම ජාතකය ඊට අමතරව පුතේ අපිට තව ගන්න පුළුවන් විශේෂතා වලට මොකක්ද මහෝෂධ පඬිතුමාගේ නුවණ විදහා දැක්වීම ලියා ගන්න මහෝෂධ පඬිතුමාගේ නුවණ විදහා දැක්වීම හරි මොකද්ද පුතේ ප්‍රධාන චරිතය දන්නවද දැන් මොකද්ද ප්‍රධාන චරිතය මහෝෂධ පඬිතුමා महोषध पंडितुमा तमाय पुते प्रधान चरिते आ महोषध पंडितुमा की देमाओपियान काउद लिया गान सिरिवड्डन सिटुतुमा सहा सुमना नम देविय लिया गान सिरिवड्डन सिटुतुमा सहा सुमना नम देविय सुमना नम देविय हरि हरि पुते इलागट वेदे रजतुमा के पुरोहितवरु काउद වේදේ රජතුමාගේ පුරෝහිතවරු කවුද පුතේ පුරෝහිතවරු හතර දෙනෙක් ඉන්නවා මේ වේදේ රජතුමා කියලා කියන්නේ මහෝෂධ පඬිතුමාගේ මියුළු නුවර හිටපු රජතුමා නේද එතන මහෝෂධ පඬිතුමාට අමතරව පුතේ ප්‍රධාන තව පඬිවරු හතර දෙනෙක් හිටියා කවුද මේ පඬිවරු හතර දෙනා සේනක පුක්කුස කාවින්ද දේවින්ද ලියා ගන්න පුතේ සේනක පුක්කුස කාවින්ද දේවින්ද ඔව් පුතේ පඬිවරු හතර දෙනයි හරි පඬිවරු හතර දෙනා ඊළඟට පුතේ විසඳු පැන මොනවාද මහෝෂධ පඬිතුමා විසඳුව ප්‍රශ්න මොනවාද මොන වගේ ප්‍රශ්නද විසඳලා තියෙන්නේ එමේ උම්මග්ග ජාතකයේ සඳහන් වෙන විදියට අපි කිහිපයක් ලියමු ලියා ගන්න පුතේ මණි ප්‍රශ්නය ලියන්න පුතේ මණි ප්‍රශ්නය මූර්ධජ නියන්න මණි ප්‍රශ්නය ඊළඟට ළමයි කාලගෝල ප්‍රශ්නය කාලගෝල ප්‍රශ්නය කාලගෝල ප්‍රශ්නය හරි හරි දුවේ පුතේ දැන් එතකොට ඔය සර් පුතේ ඔය දුන්නේ ඇවිල්ලි ඉවර වෙලා උම්මග්ග ජාතකයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද අපෙන් විභාගෙදී නේද විභාගෙදී අපෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න මොනවද කියන එක එතකොට ළමයි මම දැන් හිතනවා සර් විශ්වාස කරනවා ඕගොල්ලන්ට
550 ජාතක පොත ඇසුරින් සහ උම්මග්ග ජාතකයේ ඇසුරින් විභාගයට අහන්න පුළුවන් පුතේ ප්‍රශ්න 25ක් 30ක් අපි කතා කරා මේ වීඩියෝ එක හරහා පුතේ මේ ප්‍රශ්න ටික ඔයාලා ඔළුවටම දාගන්න මේවයි උත්තර ටික ඔළුවටම දාගන්න මේවා සටහන් කරගන්න සටහන් කරන්න කම්මැලි වගේ නම් මේ වීඩියෝ එක පුතේ කිහිප වරක් බලන්න හරි දෙවරක් තුන් වරක් බලලා පුතේ මේ කරුණු ටික ඔළුවටම දාගන්න නම් කරුණු ටික ඔළුවටම දාගන්න අනිවාර්යයෙන්ම දුවේ පුතේ ඔයාට විභාගයේදී අහන කෙටි ප්‍රශ්න වලට සතර කම්මන්ත්‍රණයේ පාඩමෙන් අහන කෙටි ප්‍රශ්න වලට ඉතාමත්ම සාර්ථකව පිළිතුරු ලියන්න හැකියාව පුතේ අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒ විතරක් නෙමෙයි ඔයා සතර කම්මන්ත්‍රණයේ පාඩමෙන් දුවේ පුතේ විචාර ප්‍රශ්නයක් ලියනකොට ඒ ਵਿਚාරේ ප්‍රවේශයට ගන්න ඒ ਵਿਚාරේ තියෙන යම් යම් කරුණු ඉතාමත්ම සාර්ථකව විවරණය කරන්න පුතේ ඔයාට මේ කරුණු කාරණා අතිශය ප්‍රයෝජනවත් වෙනවා जयग्राही अनागतया प्रार्थना करना।